ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද සැප්තැම්බර් මාසේ 5 වෙනිදා 2024 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිරි ගෙනෙනවා. ප්‍රියදර දරුවෙනියද ජීවනයේ කෑම පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපේ තේමාව තමයි මේ සැප්තැම්බර් මාසේ ප්‍රඥාව කියන දේ. ඉතින් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නැත්නම් ඉහළ ප්‍රඥාව. අපිට මනුෂ්‍ය ප්‍රඥාව වැඩක් නැහැ, අපිට ඕනේ ඉහළ ප්‍රඥාව. ඉතින් මේ දේ අපි මෙනෙහි කරමින් ඉඳද්දී අපි දකිනවා බයිබලයේ නුමුතුන් වහන්සේ කරුණ කොටගෙන නුබලා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නේය. ඒතනන් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූ සේක. එතකොට අපි මේ ප්‍රඥාව ගැන කල්පනා කරද්දී අපි දකිනවා මේ ස්ථානයේ උවමනාම දේ ප්‍රඥාව නම් තාමත්ම වැදගත්ම දේ ප්‍රඥාව නම් අද අප තුළ ක්‍රියා කරන්නේ ප්‍රඥාවයි. ඒක තමයි මේ වචනේ තේරුම. මොකද නුමුත් උන්වහන්සේ කරුණ කොටගෙන නුඹලා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ කියලා. එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නකොට තමයි ක්‍රිස්තුස් වහන්සේ අපේ ප්‍රඥාව බවට පත් වෙන්නේ. ඒතනන් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ප්‍රඥාව. දෙවියන් වහන්සේගෙන් අපට ප්‍රඥාව දුන්නා. ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තම කෙනෙක්. ඒ ප්‍රඥාව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේ අපට දීපු නිසා අපට ප්‍රඥාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, තව වචන තියෙනවා ඒ ප්‍රඥාව මොකද කියන හැඳින්වීමක් දෙන්න නම් කියනවා. එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූ සේක. එතකොට අපි ධර්මිෂ්ඨකම කල්පනා කරොත් ධර්මිෂ්ඨකම කියන්නේ බලන්න කොයිතරම් ලොකු ප්‍රඥාවක්ද කියලා දෙවියන් වහන්සේකින්. ඇයි උන්වහන්සේ අපට ප්‍රඥාව දීමනාවක් හැටියට, සෝරි, අපට මේ ධර්මිෂ්ඨකම දීමනාවක් හැටියට උන්වහන්සේ දීති වෙනව රෝම 5:17 හැටියට. ඒක ධර්මිෂ්ඨකම. මේ ප්‍රඥාවට කියන අනිත්ම වෙන්න පුළුවන් ධර්මිෂ්ඨකම. එතකොට ශුද්ධකම නැත්නම් අපි පවුලට සමාව ලැබිලා යේසු වහන්සේගේ ලේවලින් අපි පවිත්‍ර වෙලා දැන් අපි ශුද්ධකමින් ජීවත් වෙනවා. ඊට පස්සේ මිදීම යේසු වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපි මුදවා ගත්ත කියලා බයිබලයේ කියනවා. ඒවා දිරායන දේවල් වලින් නෙමෙයි, නොදිරායන දේවලින් අපිව මුදවා ගත්තා. ඒ නිසා මිදීමත් ලැබුණේ මෙන්න මේ ක්‍රිස්තුස් වහන්සේ නිසා. එතකොට ක්‍රිස්තුස් කියන නම නැත්නම් ප්‍රඥාව කියන නමට තව නම් තුනක් තියෙනවා. ධර්මිෂ්ඨකම,